පසුගියදා ඔබ දකින්නට ඇති 76 වෙනි නිදහස රටක් හැටියට රජය සමරපු ආකාරය. අපි හිතුවා විපක්ෂයක් හැටියට නිදහසෙන් පස්සේ මේ රටේ බලයක් නැතුව ජනතාවට සේවය කරන එකම විපක්ෂය එකම විපක්ෂයේ දේශපාලන පක්ෂයේ සමගි ජන බලවේගය අපි තීන්දුව කරා ජනවාරි 31 වෙනිදා සිට පෙබරවාරි 6 වෙනිදා දක්වා 76 වෙනි නිදහස නිමිත්තෙන් ගාල්ල මාතර අනුරාධපුර යන දිස්ත්‍රික්කවල රජයේ පාසල් 17කට සුහුරු පන්ති කාමර 17ක් ලබා දෙනවා. මම විශේෂයෙන්ම සතුටු වෙනවා දූ දරුවන් 700කට ආසන්න ප්‍රමාණයක් දැනුම විනුම ලබන රාජාංගණය යාය 8 ශ්‍රී රාහුල පාසලේ දූ දරුවන්ට තිබුණේ පරිගණක යන්ත්‍ර දෙකයි. අද අපි ලබා දුන්නු රුපියල් ලක්ෂ 10ක් වටිනා පරිගණක යන්ත්‍ර පහක් ස්මාර්ට් බෝඩ් එකක් මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළුව දූ දරුවන්ගේ සුහුරු අධ්‍යාපනයට මහා රුකුලක් වන ශක්තියක් අද ලබා දෙන්නට පුළුවන්කම ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. ඔබ දන්නවා මේක ඔබට නුපුරුදු අවස්ථාවක්. ඔබ පුරුදු වෙලා තියෙන්නේ ජනාධිපතිවරු අගමැතිවරු ඇමතිවරුන් රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරුන් විවිධ ශේෂ්ඨවල සංවර්ධනය ක්‍රියාත්මක කරන. නිකමට හරි කවද හරි අහලා තියෙනවද විපක්ෂ නායකවරයෙක් වැඩක් කරන විපක්ෂයේ දේශපාලන පක්ෂයක් වැඩක් කරන. එහෙනම් අද අපි ඇත්ත වශයෙන්ම ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක ක්‍රමයේ වෙනස අපි ඇති කරලා තිබෙනවා. අද මේ රාහුල විද්‍යාලයට අපි ලබා දුන්නේ 89 වෙනි සුහුරු පන්ති කාමරය. මේ සුහුරු පන්ති කාමර 89 වෙනුවෙන් අපි කැප කරලා තිබෙනවා ලක්ෂ 876ක් මිලියන 87.6ක්. ඒත් අමතරව රජයේ පාසල් 80කට අපි බස් රථ 80ක් පරිත්‍යාග කරලා තිබෙනවා. ආයෝජනය කරපු මුදල ලක්ෂ 3892ක්. ඒ වගේම හුස්ම වැඩසටහන යටතේ අපි රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා උපකරණ බේත් හේත් ඖෂධ අපි පරිත්‍යාග කරලා තිබෙනවා. ඒ සක්වල සහ හුස්ම වැඩසටහන් වලින් අපි එක පැත්තකින් දැයේ දේශයේ දූ දරුවන්ගේ නැල නුවණ පහදන්නට අධ්‍යාපනයේ ශක්තිමත් කරන අනෙක් පැත්තෙන් මේ රටේ ජනතාවගේ ආයු කාලය වර්ධනය කරන්න සෞඛ්‍ය ශාස්ත්‍රයට හුස්ම වැඩසටහනින් ශක්තිය ලබා දෙන මිත්‍රවරුනි දූ දරුවනි දෙමව්පියනි අපි ඉන්නේ බංකොලොත් රටක. බංකොලොත් රටක රට පාලනය කරන ආණ්ඩුවට බෑ රාහුල විද්‍යාලයට කම්පියුටර් ටික අරන් දෙන්න. හැබැයි මම ආඩම්බර වෙනවා රාහුල විද්‍යාලයේ දූ දරුවන් 700ටම කිසිදාක නොදුටු ස්මාර්ට් බෝඩ් එක පරිත්‍යාග කරේ විපක්ෂයේ සමගි ජන බලවේගයේ නායකය හැටියට සජිත් ප්‍රේමදාසයි කියන එක මටම ලොකු ආඩම්බරයි. අපි මෙලෙස විවිධ දහනපතියන් සම්බන්ධ කරගෙන වැඩ කටයුතු කරගෙන යන මොහොතක මේ බංකොලොත් රටෙත් 24 පෑම 365 දවසේම හොරකම දූෂණය වංචාව අල්ලස කොමිස් ජාවාරම බොහොම ඉහලින් ක්‍රියාත්මක වෙනවා. මම බලන්න හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වලින් මේ රටේ ජනතාවගේ ජන ජීවිත කිතරම් දුරට විනාශ වුණාද ඒ බාල තත්ත්වයේ හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් ලබා දීලා. එපමණක් නොවේ බියුපි වැකෙන් ප්‍රොපොෆෝල් ප්‍රෙඩ්නිසිලෝන් මේ යනාදී වශයෙන් මේ බංකොලොත් රටේ බාල බෙහෙත් ගෙන්නලා ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්නලා මොකක්ද වුනේ ඇමතිවරු ප්‍රමුඛ සමහර නිලධාරීන් ජමරෙට පිනුම් ගගහ කොමිස් ගහනවා නට නට කොමිස් ගහනවා රට බංකොලොත් රට විනාසයි ගොවියට දීවරයට කම්කරුවට ව්‍යාපාරිකයට ව්‍යවසායකයට රාජ්‍ය නිලධාරියට වැලේ වැල් නැහැ. හැබැයි රට පාලනය කරන හොරු රැළ පැන පැන හොරකම් කරනවා පැන පැන රට විනාශ කරනවා. මම ඔබට කියන්න කැමති අපේ රජයක් තුල අනිවාර්යෙන්ම මම නැවතත් වරක් මේ වසර අවසන් වන්නට පෙර අපේ රජයක් තුල මං රාහුල පාසලට පැමිණෙනවා. මේ රට විනාශ කරපු
මේරට හොරා කාපු මේරට මංකොල්ල කාපු ආර්ථික ත්‍රස්තවාදීන් ආර්ථික ඝාතකයන් නීතිය හමුවට ගෙන ඇවිල්ලා හොරා කාපු සම්පත් ටික දේපල ටික නැවතත් වරක් රටේ දූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්නට අධ්‍යාපනයට සෞඛ්‍යයට කෘෂිකර්මාන්තයට කර්මාන්ත ශේෂ්ත්‍රයට ඒ සර්ව බලධාරී ශේෂ්ත්‍ර සියල්ලකටම හොරා කාපු සල්ලි ටික නැවතත් වරක් ලබාගෙන ආයෝජනය කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. News reporter, Varanen Tore, Apakshapati, Vartakarane.